රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කොළඹයි නුවරයි කැටිට කරන යන්ත්‍ර නවති රෝගී ජීවිත අවධානමේ ලෙඩ් වැඩි වෙයි වෛද්‍යවරුන් හිඟ වෙයි සිකියුරිටි ප්‍රෙෂර් බලයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. මහනුවර ජාතික රෝහලේ හෘද කැටීට කරන යන්ත්‍රයක් අක්‍රීය වී ඇති බව වාර්තා වෙනවා. අනෙක් යන්ත්‍රයේද බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වනතෙක් මීට නිසි විසඳුමක් ලැබී නැහැ. අදාළ යන්ත්‍රය සඳහා සේවා සපයන මව් සමාගම ඊට අමතර කොටස් සැපයීම නතර කර දමා ඇති බවයි වෘතිය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ. මහනුවර ජාතික රෝහලේ කැටීට කරන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති බව වාර්තා වෙනවා. තවත් යන්ත්‍රයක් නඩත්තු මට්ටමේ පවතින අතර එයද ඉදිරි කාලය තුලදී බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. දැනට බිඳ වැටීමට ලක්ව ඇති යන්ත්‍රය ස්ථාපනය කොට ඇත්තේ 2006 වසරේදී. එම යන්ත්‍රය සඳහා සේවා සපයන මව් සමාගම 2019 වසරේ ඒ සඳහා අමතර කොටස් සැපයීම නතර කර ඇති බවයි වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ. අදාළ අමතර කොටස් ගෙන්වීම නතර කර ඇත්තේ 2019 දෙසැම්බර් මස 31 වන දින සිටයි. ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ, ස්ටෙන්ටින් ප්‍රතිකාර, හෘදය ඇතිවන සිදුරු හඳුනා ගැනීම හා ඒවා නිවැරදි කිරීම, හෘදය කපාටවල ඇතිවන දෝෂ හඳුනා ගැනීම ආදිය මෙම යන්ත්‍රය මගින් සිදු කරනු ලබනවා. බිඳ වැටීමට ලක්ව ඇති යන්ත්‍රය නඩත්තුව සඳහා රුපියල් මිලියන 26ක් ඇස්තමේන්තුගත කර තිබුණත් එහි නඩත්තුව සිදු කරන්නේද යන සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ. දිවෙනපුර ඇති කැටීට කරන යන්ත්‍ර සංඛ්‍යාව 14ක්. ඒ රෝහල් 11ක් ආශ්‍රිතවයි. කොළඹ ජාතික රෝහලේ තිබෙන කැටීට කරන යන්ත්‍ර තුනෙන්ද ප්‍රතිකාර සඳහා යොදාගන්නේ යන්ත්‍ර දෙකක් පමණයි. එක් යන්ත්‍රයක් බිඳ වැටී මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් මේ වනතෙක් නිසි විසඳුමක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. මෙම එක් යන්ත්‍රයකින් දිනකට රෝගීන් 15ත් 20ත් අතර සංඛ්‍යාවකගේ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. පසුගිය වසරේ පමණක් රෝගීන් 7200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිට ඇති නමුත් ඉන් විශාල ප්‍රමාණයකට පරීක්ෂණ හා ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව හිමි වී නැහැ. මෙලෙස බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ පෞද්ගලික අංශයට මෙම ප්‍රතිකාර සේවා ලබා දීමටද. මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන බොහෝ ගැටලු හමුවේ සෞඛ්‍ය සේවා බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. අහිතකර බදු බර ඇතුළු කරුණු රැසක් නිසාම වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ වන විටත් රට හැර ගොස් අවසන්. ඒ වගේම බොහෝ රෝහල්වල සායන කටයුතුද ඇන හිටලා. ළමා රෝග ඒකක වැසියාමේ අවදානමකට ලක්වෙලා. මේ කුලියාපිටිය මහරෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ගේ රුධිර පීඩනය මැනවලන්නේ රෝහලේ ආරක්ෂක අංශ නිලධාරිනියකුයි. මේ විදියට රටේ තිබෙන සෞඛ්‍ය අර්බුදය අගාධයකට ගමන් කරමින් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් නිසි අවධානය යොමු නොකර කටයුතු කරද්දී රෝගීන්ගේ වටිනා ජීවිතවලට වග කියන්නේ කවුද? ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරන කණ්ඩායම් පිළිබඳව ඇසුණු කතා දැන්. මේ ආගම් විනාශ කරන්න ආගම් වලට අපහාස කරන අය වෙනුවෙන් ඉතා ඉක්මනින් මේකට නීතියක් ගේනවා නම් අපි අත් දෙකම පාර්ලිමේන්තු උස්සනවා. ඇත්තම කියන උල තියන්න ජීවත් වෙන විදිහක් නැත්තම් කාළුතර බෝධිය ගාවට ඇවිල්ලා පත්‍ර කෑල්ලක් දාලා හිඟා ගන්න. මේ වගේ තුච්ච වැඩ කරන්න එපා. ඉතින් අපි බෞද්ධයෝ හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට මං හිතන්නේ ඇත්තටම අපි අනවශ්‍ය විදිහට කලබල විය යුතු නෑ. මොකද හිතනවා නම් මේක බුද්ධ ආගම ඉවරයි නෑ. මේ දේවල් වලින් මේකට මොනවක්වත් කරන්න බෑ. අපි ඔක්කොම පොලිසියක් නැතුව පන්සල් යමු. පන්සල ඇතුලේ ධර්මශාලාව ඇතුලේ මේක සාකච්ඡා කරමු. ඒක තමයි මේකට තියෙන එකම උත්තරේ. සහරාන් ලංකාවේ දේශපාලන ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න තරම් අතාර්ථිකයි නේ අපේ මිනිස්සු.
දේශපාලකයන්ට නීති සම්පාදනය කරන්න යම් යම් දේවල් පිළිබඳ සංස්කරණය කරන්න අයිතියක් තියෙනවා. හැබැයි මේ ලෝකේ කිසි මිනිහෙක්ට සමාජයක් ඇතුලේ දීර්ඝ කාලයක් පැල්පදියම් වෙලා තියෙන සංස්කෘතිය එඩිට් කරන්න අයිතියක් නැහැ. ජාතිවාදී නාටක හරහා ඉන්න සමහර බොහෝ දෙනා තිරේ පිටිපස ඉන්නේ රටේ ආර්ථිකයට හෙන ගැහිලා ගියත් අපේ රට බේරගන්න ත්‍ස්සවාදයෙන් නායකයෙක් නිර්මාණය කිරීමේ හොයමේ මේ නාටකයේ යන්නේ කියලා අපිට සැකයක් තියෙනවා. මේ දවස්වල මාධ්‍ය මුකැවුම් වගේ නටන උණු වෙන දඟලන දේශපාලන ප්‍රවෘත්ති නෑ වගේනේ. පොගේ සතියෙම ඔය නටාසා ජෙරම් පියතුමා ජනක රත්නායකේම අල්ලගෙන හිටියා. හැම දෙයක්ම පිටිපස්සේ න්‍යාය පත්‍ර තියෙනවා. බලය වෙනුවෙන් හැමදාමත් ජාතිය ආගම විකුණපු රාජපක්ෂ කඳවුරේ නියෝජිතය විදිහට තමයි ජනාධිපතිතුමා කටයුතු කරමින් ඉන්නේ. හොයලා බලන්නකෝ අර ටානියා කියන තැනැත්තිය. එයා ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්ට්‍රැක්ට් වැඩ කරපු කෙනෙක්. ඊට අමතරව US Aid එකත් එක්ක වැඩ කරපු කෙනෙක්. මේ චරිත නිකන් ඉන්නේ නැහැ. මේගොල්ලෝම සැලසුම් සහගතව ගොඩනගලා හදලා වේදිකා ගත කරලා තියෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නෙවෙයි. සමහර විට මේවයි නරමුණු කරන්නේ තරා විදියකට මේ රටේ මහජන අතර ඇවිස්සීමක්. මොකටද දෙවෙනි සැලැස්මක් අවශ්‍ය එක දෙකටයි. මේ සමාජයේ දැන්ට පවතින මේ සැකැස්ම පැවැත්ම මේ විදියට නොපවතින අරාජික තත්ත්වයක් රටේ ඇතිකර වීම මේක ලෝක විනාශයකට පත් වෙනවා කියලා නිකන් සැකයක් හිතෙනවා. ලෝක විනාශ වෙන්නත් ඔය වගේ දේවල් වෙන්න ඕනේ. නැත්තම් බුදුහාඳුරන්ගේ බුද්ධ ධර්ම විවේචනය කරනවා, ක්‍රිස්තු වහන්සේගේ ක්‍රිස්තු ධර්මය විවේචනය කරනවා, නබිතුමාගේ ඉස්ලාම් ආගම පිළිබඳව විවේචනය කරනවා. ඉතින් මේ ඔක්කොම ආගම් කර්තෘවරුන්ගේ උපදෙස් දෙන කට්ටියක් දැන් බිහි වෙලා ඉන්නවා. හැබැයි ඔය කට්ටිය බිහි වුණ තැන තමයි වෝල් පේස් අරගල භූමිය. හැම මගුලම ගෙනල්ලා අරගත් කලේ අරගලයකෙක්, මේකත් කරේ අරගලයකෙක්, අරක උනේත් අරගලයකෙක්ට, මේක උනේ අරගලයකෙක්ට කියලා වැඩක් නැහැ. මේ රටේ තියෙන සබ්බ සකලමන ආකාරයේ වංචා දූෂණ හොරකම් මැරකම් ජඩකම් තක්කඩිකම් කරපුන් ටික 225 අතරේ තියාගෙන මේ රටේ මොකක් හරි සිද්ධියක් වුණාම ඒක කරේ අරගලයකෙක් කියලා තමුන්ට බේරෙන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම පවසනවා. වරප්‍රසාද භාවිතා කරමින් මෙරටට රත්රන් කිලෝ 17ක් රැගෙන ඒමට උත්සාහ කළ තවත් දේශපාලඥයෙකු පිළිබඳ මන්ත්‍රීවරයා හෙළිදරව්වක්ද සිදු කළා. ඒ සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන ප්‍රාදේශීය සභාවෝ වෙන්න පුළුවන්, පළාත් සභාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට වෙන්න පුළුවන්. ඇයි අපිට අරගෙන එන්න බැරි යම් දැනුමක්? මේ දැනුම මට්ටමින් ඉහළ පෝලෙවල් වලට, ඒ ලෙවල් වලට, රස්සාවට යනකොට බලනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලඥයන්ට මේවා නොබලන්නේ ඇයි? ඡන්දදායකයා විවිධ දැනුම් මට්ටම් වල ආයේනේ. ඕනම රටක දියුණු ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා උසස් අධ්‍යාපනය තියෙන කෙනෙක් නෙමෙයි. ප්‍රධානවාදී රටක මහජන නියෝජිතයාට අධ්‍යාපන සුසුකම් පිළිබඳ සීමාවන් පනවන්නේ නැහැ. කැපවීම, ඔවුන්ගේ දැනීම, බුද්ධිමත්භාවය, ඔහු කරපු කැපකිරීම, මෙන්න මේ සියල්ලත් එක්ක තමයි එක දිහා බලන්නට ඕනේ. බලන්න ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිය මේ නායක පොකුර ඇතුලේ ඇය විශේෂ අනන්‍යතාවයක් කරා එනවා. ඒ විශේෂිත පුද්ගලයා රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා ගත්තත්, ඒ සිරිමාව මැතිණිය ගත්තත්, යම්කිසි ජාතිකවාදී සහ අලුත් විෂන් එකක් තියෙන කණ්ඩායම්. නමුත් අපේ රටේ මම මේ කියන්නේ මේ මෑත කාලීන දේශපාලනය තුළ මොන විශේෂත්වද සමහරුන්ට තියෙන්නේ? සමහරුන්ට තියෙන විශේෂත්වය තමයි මේ එතුමා ඔවුන් කරලා තියෙන ඩාමරික වැඩ, ඔවුන් කරලා තියෙන වංචනික ක්‍රියාවන්. පක්ෂවල ඉන්න නායකයොත් හරිම උපක්‍රමශීලී වෙනවා. තමන්ගේ බල ප්‍රදේශයට බල පුළුවන්කාරයෙක් දාන්න. ඒ බල පුළුවන්කාරයා සමහරලාවට ඉන්න ලොකුම මදාවියා වෙන්න පුළුවන්. මම කියන්නේ මෙන්න මේ රටාවයි අපිට වෙනස් කරගන්න බැරි. ඔන්න ඔතන තමයි හරිෂෝක් හොඳ තැනකට අපි දෙන්න ආවා. දැන් උදේෂන් මේකෙදි වෙනස් වෙන්න මොකද්ද වෙනස් වෙන්න ඕනේ? එක තමයි දේශපාලඥයා කියලා කියන චරිතයට, මේ වෘත්තියට තියෙන විශාල වරප්‍රසාද ප්‍රමාණය නැති කරන්න ඕනේ. ඇමතිවරයත් එක්ක මන්ත්‍රීවරයත් එක්ක ගැට ගැහිච්ච මහා විශාල වරප්‍රසාද ටිකක් තියෙනවනේ. මේ වරප්‍රසාද, මේ ප්‍රිවිලේජස් මෙතනින් අයින් කර හැටියේ මේ මෙතෙන්ට එන්න මිනිස්සු පොරකන්නේ නැහැ. දැන් උදාහරණයක්, කළු සල්ලි සුදු කරගන්න ඔබට අවශ්‍ය නම් ඔබට තියෙන හොඳම ඉනිමක තමයි පාර්ලිමේන්තුවට හරි පළාත් සභාවට හරි කොහේ හරි ආතන්ට පැනගන්න එක. දෙක, රටේ නීති පද්ධතිය. දැන් මේ අපේ රටේ නීතිය නිර්මාණය වෙන්නේ දේශපාලකය කේන්ද්‍ර කරගෙන. අර දකුණේ අපේ කියමනක් තියෙන උදේෂන් යක්කුන්ගෙන් වැඩගත්තම දොළපෙදෙනි දෙන්න ඕනේ. දොළපෙදෙනි දෙන්න පටන් ගන්නව ගත්ත දවසේ ඉඳලා. අලි සබ්‍රේ රහීම් දේශපාලඥයාගේ ඒ කටයුත්ත ගත්තට පස්සේ සමස්ත දේශපාලඥයින් දෙල්ලුණු මරු පහරක්. ඔබ මුලින්ම කියන්නකෝ මේ සිද්ධිය දකින්න කොහොමද කියලා. රටේ තිබිච්ච බරපතලම චෝදනාවනේ පාර්ලිමේන්තුවට මේ 225 මොහොරුයි කියලා.
මේක ජනගත වුණා. ඉතින් එන්නේ එහෙම පසුබිමක. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ ජනතා නියෝජිතය පිළිබඳ තියෙන විශ්වාසය බිඳුවට වැටිච්ච වෙලාවක තමයි ඔය මන්ත්‍රීවරයා ඔය රත්තරන් හොරකම සිද්ධ වෙන්නේ. මේ අවභාවිතාව සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් වෙන්නේ මේ සිද්ධියෙන් අර බිඳුවට වැටිච්ච වටිනාංගම ඍණාගයක් ගත්තු එක උනේ. මීට පෙර මේ වගේ අපේ ජීවිත කාලේ මට මතකයි සිද්ධින් දෙකක් උදේශාන්. තක්කඩිකමක් නෙමෙයි කරන්නේ. මේ ටික අහුවෙනවා. හනික උදේ පාන්දර 170 ගණක් වන්දි ගෙවලා දඩය ගෙවලා එයා පාර්ලිමේන්තු වෙනවා. ඡන්ද දීලා ඊට පස්සේ උදේ පාන්දර ආපහු යනවා අර VIP ලෝන්ච් එකෙන්ම ඩුබායි. මම දන්නවා මම එක සිද්ධියක් දන්නවා. මගේ සහෝදරයා වැඩිමාල් සහෝදරයා කස්ටම්ස් වල හිටියේ. දැන් විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. මට ඔහු එකවතාවක් කිව්වා මේ වගේම එක මන්ත්‍රීවරයෙක් රත්තරන් කිලෝ 17ක් අරගෙන ඔත්තු ඇවිල්ලා මේ කස්ටම්ස් වලට මෙන්න මෙතන අහවල් ෆ්ලයිට් එකේ මෙයා එනවා දැන් කියලා. ඒතර මෙතන හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ තොරතුරු දෙනවා එවකට හිටපු ජනාධිපති ලේකම්වරයා. ඒතර ඒ තොරතුරු ඔහුගෙන් අදාළ පක්ෂයට යනවා ආදි වශයෙන් ගිහිල්ලා අර එන ගමන නතර වෙනවා. ඔය එන්නේ නැහැ. එහෙනම් මෙතන බරපතල වංචනික ක්‍රියාවලියක් පිළිබඳ සමාජ සාකච්ඡාවක් නතර වෙනවා ඒක නිසා. මගේ වගකීමෙන් කියන්නේ. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.